මගේ සතකය ගැන හිතුවේ නැහැ. මට ඕනේ උනේ ජයග්‍රහණය විතරයි කියලා සදීර සමරවික්‍රම කියනවා. ඉතින් ගමිත දෙහිපිටිය ගෙනෙන වර්තාව නෙදර්ලන්තයේ සමගින් පැවති තරගයේ ජයගත් තවදුරටත් තරගාවලිය රැඳී සිටීමට නම් ඉදිරි තරග ජය ගැනීම සඳහා උපරිමයෙන් ක්‍රියා කළ යුතු බව සදීර සමරවික්‍රම පවසනවා. ඔහු මෙලෙස අදහස් දක්වන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා නෙදර්ලන්තයේ සමගින් පැවති තරගෙන් අනතුරුව මාධ්‍ය හමුවට අදහස් දක්වමින්. ඇත්තටම අපි මුලින්ම සැලසුම් කළේ පසුගිය තරග තුනෙහි පරාජයෙන් පසු කෙසේද තරගයක් ජයග්‍රහණ ජයග්‍රාහී රිද්මයකට අවතීර්ණ වෙන්නේ කියලා. ඉදිරියේදී අපට ක්‍රීඩා කළ යුතුව තිබෙන්නේ ඉතාමත් හොඳ කණ්ඩායම් සමගින්. එහිදී ඇත්තටම අපිට අත්වැරදි සිදු කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් කණ්ඩායමක් ලෙස හොඳින් සැලසුම් සකස් කර එහි දේවල් සිදු කර මීළඟ තරගවලට සූදානම් වෙන්නේ කෙසේද යන්න අපි කතා බහ කළ යුතුයි. එසේම මෙම තරගාවලිය රැඳී සිටීමට නම් අපගේ උපරිමය ලබා දිය යුතු වෙනවා කියලා තමයි සදීර සමරවික්‍රම කියලා තියෙන්නේ. ඇත්ත කතාව ඇත්තටම මං හිතනවා ඕනෙම ක්‍රිකට් කණ්ඩායමක් වේවා නැත්තම් ඇත්තටම මේ පාසල් විවාද කණ්ඩායමක් වුණත් වේවා හතර දෙනෙක් ඉඳගන්න විවාද කණ්ඩායමක් ගත්තත් අපට අවශ්‍ය එකම දේ තමයි ටීම් ස්පිරිට් එක. අර අපි කියන්නේ කණ්ඩායම එකට කරනවා කියන කෑල්ල අන්න ඒ කොටස තියෙනවා නම් ඕනි මැච් එකක් දිනන්න පුළුවන් කියන විශ්වාසය මං හිතන්නේ මට තියෙනවා. දක්ෂයෝ ඉන්න ඕනි, සුවිශේෂී දක්ෂතා තියෙන්න ඕනි. නමුත් මං හිතනවා දක්ෂතාවට වගේම සමාන වටිනාකමක් අපි දෙන්න ඕනේ දේ තමයි ක්‍රිකට් වල තියෙන ඕනිම ක්‍රීඩාවක තියෙන ටීම් ස්පිරිට් එකට. ඉතින් 96 ටීම් එකේ ටීම් ස්පිරිට් එක ගැන අපි අහලා තියෙනවා. ඒගොල්ලෝ කොහොමද තමන් තමන්ගේ දේවල් බෙදාගත්තේ, ඒගොල්ලෝගේ දේවල් වලට කොහොමද උපකාර කරගත්තේ කියලා අපි අහලා තියෙනවා. 2007 වර්ල්ඩ් කප් එකේ අනුශූරය වෙච්ච ශ්‍රී ලංකා ටීම් එකට කොහොමද ඒක තිබ්බේ කියලා අපි අහලා තියෙනවා. 2011 අනුශූරය වෙච්ච ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොහොමද ඒක තිබ්බේ කියලා අපි අහලා තියෙනවා. ඊළඟට 2014 ලෝක ශූරයෝ බවට පත් වෙච්ච ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට කොහොමද ඒ ටීම් ස්පිරිට් එක තිබ්බේ කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම 2009 2012 2000 අවුරුදු කීපයේම ජයග්‍රහණය කරපු 20 තරගයේ ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කොහොමද තමගේ ටීම් ස්පිරිට් එක තිබ්බේ කියලා අපි අහලා තියෙනවා. ඒ ටීම් ස්පිරිට් එක නැත්තම් කවදාවත් අපට ජයග්‍රහණය කරන්න බෑ. තමන්ගේ ශතකයක් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පූජා කරන්න බැයි නම් ක්‍රීඩකයෙක්ට කවදාවත් මං හිතනවා එයා ක්‍රිකට් ගහන්න සුදුසු නෑ ඇත්ත කතාව. ඉතින් ඒ නිසා තමන් ගැන හිතන්නේ නැතුව රට ගැන හිතපු කොල්ලෙක් ජය වේවා සදීර. ඔය ස්පිරිට් එක දිගටම තියාගන්න ඔයාට පුළුවන් කවදරේ දවසක. අපට හොඳටම විශ්වාසයි රටේ නෙමෙයි ලෝකෙම ක්‍රිකට් වල රැඳිලා ඉන්න අමතක නොවෙන නාමයක් බවට පත් වෙන්න.